අද දවසේදී අපි සූදානම් නැනස අධ්‍යාපනික වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට පහවසර ශිෂ්‍යත්ව විභාගයේට විතරක් නෙමෙයි සිංහල දැනුම කියන දේ අපිට හැමදාටම අවශ්‍යයි. ඒ නිසා තමයි නැනස පන්ති කාමරය තුළ සිටින දුවදරුවන්ට වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන හැම දරුවෙක්ටම අපි සිංහල දැනුම විතරක් නෙමෙයි සමස්තයක් විදිහට අවශ්‍ය දැනුම ලබා දෙන්න උත්සාහ කරන්නේ. අපේ ශිෂ්‍යත්ව විභාගය ගැන නැනස අධ්‍යාපනික වැඩසටහන ඔස්සේ කතා කරන්නේ. එතෙන්දී ඔබ දන්න දෙයක් තමයි හොඳම ලකුණ කරා යන්නට හොඳම උපදේශයක් අවශ්‍ය වෙනවා. මොකද ඒ උපදේශය ශිෂ්‍යත්ව විභාගයට පමණක් නෙමෙයි ජීවිතේ හැමදාටම වැදගත් වෙනවා. අපි අද දවසේදී සූදානම් දුවදරුවන්ට අවශ්‍ය හොඳම ලකුණ කරා යන්නට අවශ්‍ය හොඳම උපදේශය ලබා දෙන්නට සරත් ආනන්ද ගුරුතුමන්ට අවස්ථාව ලබා දෙනවා. ඒ උපදේශය අපේ දුවදරුවන්ට ලබා දෙන්නට. ආයුබෝවන් දුවේ පුතේ. ආයුබෝවන් ච. පුංචි දුවේ පුතේ. නැනසත් එක්ක ඔබ එකතු වෙන්නේ ලබන අවුරුද්දේ ඔබ ඉදිරිපත් වන ශිෂ්‍යත්ව විභාගෙදී හොඳම ලකුණක් අරගෙන ඔබේ බලාපොරොත්තු සිහින පාසලට යන්න. ඔබේ ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් කරගන්න. ඉතින් නැනසෙන් අපි ඒ අවස්ථාව පුංචි පුතාලා දුවලට උදා කරලා දෙන්න. අපට කරන්න පුළුවන් උදව් කරනවා. පුංචි දුවේ පුතේ. අපේ භාෂාවේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. කතා කරන භාෂාවයි ලියන භාෂාවයි කියලා. පුංචි දුවලා පුතාලා ගෙදරදී අම්මා තාත්තාත් එක්ක ක්‍රීඩා පිට්ටනියේදී යාළුවොත් එක්ක කතා කරන්නේ ලියන භාෂාවද මේ කතා කරන භාෂාව එහෙම නැත්නම් කථිත භාෂාවද? අපදේ කතා කරන භාෂාව එහෙම නැත්නම් කථිත බස. හැබැයි පුංචි පුතේ අපි ලියද්දිත් මේ කථිත භාෂාවද පාවිච්චි කරන්නේ නෑ. අවුද වේ පුතේ. අපි ලියද්දි පාවිච්චි කරන්නේ ලිඛිත භාෂාව. පුංචි පුතාලට මේ ලිඛිත භාෂාව පිළිබඳ අවබෝධය හුඟක් වැදගත් වෙනවා. ලිඛිත භාෂාවෙන් පුතාලා වාක්‍ය ලියන්න ඕනේ. පුතාලගේ රචනා ලියනකොට පුතාලා වාක්‍ය අභ්‍යාස කරනකොට මේ ලිඛිත භාෂාව පුංචි දුවල පුතාලට අවශ්‍ය වෙනවා. මේ ලිඛිත භාෂාව ඉගෙන ගන්න පුංචි කවියක් මං අද හොඳම ලකුණකට හොඳම උපදෙසක් තුලින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. නැනසාපේ පන්ති කාමරයට ඇවිල්ලා ඉන්න පුංචි දුවල පුතාලට කියනවා ඒ කවිය ලස්සනට කියන්න කියලා. අපි කියන් බලන්න. අපි කිව්වොත් මූ කියන්න තෝනුඹ ඔබ හී කියන්න තොපි නුඹලා හූ කියන්න. ඔව් අපේ දරුවෝ කියනවා මම කිව්වොත් මී කියන්න. අපි කිව්වොත් තෝනුඹ ඔබ හී කියන්න තොපි නුඹලා හූ කියන්න. පුංචි දුවේ පුතේ ඕක තමයි ලිඛිත භාෂාව තුළ අපි වාක්‍ය ගොඩනගන ආකාරය. වාක්‍යයක උක්තේ විදිහට මමේ දුනොත් ඒ වාක්‍යයේ අවසාන ක්‍රියාවේ දෙන්නේ කොහොමද පුතේ? මී කියලා. මම ගෙදර යමි. මම බත් කමි. හැබැයි පුතේ මා බත් කමි කියලා කියන්න පුළුවන්ද? බෑ. අනුක්තව තියලා අපිට ක්‍රියාවක් යොදන්න හැකියාවක් ඇත්තේ නැහැ. අපි සෙල්ලම් කරමු. අපි ගීත ගායනා කරමු. නමුත් අපගීත ගායනා කරමු කියලා ලියන්න පුළුවන්ද? බෑ පුංචි පුතේ. අපගීත ගායනා කරමු කියලා කියන්න බෑ. ඇයි පුතේ අප කියලා කියන්න බැරි? ඒක අනුක්ත පදයක්. ඒක මොකක්ද පුතේ? අනුක්ත පදයක්. තෝ නුඹ ඔබ වුණොත් අවසාන ක්‍රියාව කොහොමද අපි අවසන් කරන්නේ? හී අකුරෙන්. තොපි නුඹලා වුණොත් හූ අකුරෙන්. පුංචි දුවේ පුතේ ඔබ දැන් සිටම ලිඛිත භාෂාවෙන් ලියන්නට පුරුදු වෙන්න ඕනේ. මොකද පුංචි පුතේ මේ ලිඛිත භාෂාව භාවිත නොකරන බොහෝ දරුවන් අපි පන්ති කාමර තුළ දකිනවා. අපේ හුඟක් දරුවෝ රචනාවක් ලියනකොට අවසාන ක්‍රියාව කතා කරන භාෂාවෙන් යොදනවා. වාක්‍යයක් ලියනකොට අවසාන ක්‍රියාව කතා කරන භාෂාවෙන් යොදනවා. ඒ නිසා අපි පුංචි දුවගේ පුතාගේ අම්මා තාත්තරත් කියනවා ඔබ අමතර පන්ති එක් කරගෙන යනවා වගේම නොඑක් ප්‍රශ්න පත්‍ර දරුවා ලවා කරවනවා වගේම මෙන්න මේ වගේ අවධානයට ලක්විය යුතු විශේෂ වැදගත් කොටස් කෙරෙහි
අවධානය යොමු කළ යුතුමයි. එහෙම කළොත් පුංචි පුතාට හොඳ ලකුණකට යන්න ඒක පහසුවක් වේ. සිංහල භාෂාව පිළිබඳව හොඳ උපදේශයක් දුවදරුවන්ට ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. නැනස ශිෂ්‍යත් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන දුවදරුවන්ට අපිට පුළුවන්කමක් තිබෙනවා. ඔබට මතක ඇති පසුගිය සිංහල වැඩසටහන තුළින් අපි සිංහල අක්ෂර මාලාව පිළිබඳව දුවදරුවන් දැනුවත් කරානේ. අද දවසේදී ඉන් එහාට අපේ පාඩම රැගෙන යන්නටයි අපි සූදානම් වන්නේ. ඉතමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ජයතිලක බණ්ඩාර ගුරුතුමන්ටත් ඒ වගේම WAD ලයනල් ගුරුතුමන්ටත් අපේ දුවදරුවන්ට අවශ්‍ය සිංහල දැනුම ලබා දෙන්නට. දුවල පුතාල හැමෝටම අයබෝවන්. වාඩියෙන්නක මයි පුතා දුවල පුතාලා. හොඳයි පුංචි දුවේ පුතේ. පුංචි දුවල පුතාලා පසුගිය සතියේ ඉගෙන ගත්තා සිංහල භාෂාවේ සිංහල හෝඩි. සිංහල හෝඩිය විතරක් දැනගත්තට මදි. සිංහල හෝඩිය වචන වලට පෙරලනකොට අපිට පිල්ලම් ඕනේනවා ලයින සර් නේද? ඒ හින්දා ලයින සර් අද අපි දුවල පුතාලත් එක්කලා පිල්ලම් ඉගෙන ගමු. එහෙනම් අද අපි සූදානම පිල්ලම් ඉගෙන ගන්න. දුවල පුතාලා කැමති නේද? හොඳයි ලයින සර් අපි එහෙනම් මුල්ම පිල්ලම ගැන කතා කරමු. ඔව් බලමු මේ පිල්ලම ඉස්සලම අපි ලේසි එකක් බලමු කො නේද? මොකද්ද මේ පිල්ලම? හඳුනනවද මේ පිල්ලම මොකද්ද කියලා? පුතාලා දන්නවද මේ පිල්ලම? මොකද්ද පුතේ මේ පිල්ලම? उत्तर देखा सर एक किनेक की हाल पील की उत्तर देख बोला सर हरी हरी नहीं मी पील यदि वचन याद देखा उदाहरण याद देखा कि पुताट पील वचन मोखरी मोखरी वचन बन मत कर अभी बलमेना सर मेक तीन बल्ड पुता तीन वचन मनो अति के बड़ा ओ चुड़ की अंदर बान तीन वचन तीयल अरे पिल्ला यदि तीन सर एक पिल्लम देखमला तीन थोड़ा पिल्लांग इतना देखा पीधियट ये अखुर वाल नहीं ओ देंग एक देंग सामान्य गत्ताम मायान ठायान्न वायान्न वगे वटे देने एक पिल्लमा देंग अपी थायान्न नायान्न खायान्न वगे तेंगोटे देने अनित पिल्लमा तो ये देना आकार यानो तमाय तेरुं गान्नों ने कोतना तमें के ये देने केला ये तो कोट लायना सर दें मिहे माय देंग अपी में पिल्लंगे ने मिच्चर इगने गान्नी සමහරට පුතාලගේ විභාගෙදි මේ පිල්ලමක් අඩුණු ලයින සර් මොකද වෙන්නේ? එක ලකුණක් කැපෙනවා. එක ලකුණක් අඩු වෙනවා. ඒක රචනාවේද විතරක්ද? මව්බසට අදාළ කොටස් වලදී බලනවා ඒක. පුතාලින උත්තරයකදි මේ පිල්ලම අඩු වුණොත් එක ලකුණක් පුතාලට අඩු වෙනවා. අපි ලයින සර් බලමු ඊගා පිල්ලම මොකද්ද කියලා. මොකද්ද පුතේ අපි ඉගෙන ගන්න? उदाहरण එදය කියන තැන මේ අපේ මේ දරුවා කිව්වා රුවල කියලා යෙදෙනවා කියලා. අන්න හරි. ඒක හොඳ වචන පොඩි පොඩි වැදගත්කමක් තියෙනවා එතනනේ. අපි බලමු ඇයි ඔතනදි මේ අපි මෙතන මේ දරුවාට බාධා කළේ. මොකද එදය කියන තැන එද පිල්ල කියන එක යෙදෙන්නේ අපි උදාහරණයක් ඇරලා ගත්තොත් එහෙම අල්තයන්නයි ඇයන්නයි ගත්තොත් හැදෙන්නේ තැ කියන වචනේ. අල්තයන්නයි ඇයන්නයි ගත්තොත් තැ කියලා හැදෙනවා. අල්මයන්නයි ඇයන්නයි ගත්තොත් මෙ කියලා හැදෙනවා. අල්රයන්නයි ඇයන්නයි ගත්තොත් ර කියලා හැදෙනවා. අල්රයන්නයි උයන්නයි ගත්තොත් රු කියලා යෙදෙන්නේ. එහෙමනම් ඊට පස්සේ අපි මේක යොදාගෙන තියෙන වචනයක් කියන නිසා සර් එක කියලා දෙන්න. ඔව්. දැන් බාන පුතා තියෙන වචන ටික නැව, ගැල, බැත, ර. ලයිනල් සර් කියෝ වගේ මෙතනදී යෙදෙන්න ඕන නැත්තේ ඇදේ නෙමෙයි ඇදේ නෙමෙයි ඇදේ එදිලා තියෙනවා හැබැයි රෝල කියන වචනට යොදන්න බෑ බෑ දැන් රැය කියන තැන එදිලා තියෙනවනේ
රැය කියනකොට ඉදිරියේ දිහිනවා අල් රැයන යෑන්නයි නැතනෙකුත් වෙලා තියෙන්නේ. එතකොට රැ කියලා යෙදුනා. හැබැයි ඒක රූ කියලා යෙදුනහම යෙදෙන්නේ කොහොමද? අල් රැයන උයන්න එකතුනහම තමයි රූ කියලා යෙදෙන්නේ. ඔව්. එතකොට අපිට මේ ඇදපිල්ල වෙනුවට පාවිච්චි කරන්න බෑ. රයන්නත් එක යොදන්න. ඒක පාපිල්ලක් හැටියට තමයි අපිට එතෙන්දි සඳහන් වෙන්නේ. හොඳයි. අපි සර් බලමු ඊගාවික. ඊළඟට අපි කතා කරන්නේ සර් अकुर පළවෙනි වචනේ මොකද්ද? පෑන්. දෙවෙනි වචනේ පුතේ? කෑදර. තුන්වෙනි වචනේ? රෑට. දැන් මයි පුතා මතකයි නේද අර යොදා ගන්න විදිය රයන්නත් එක්කලා. පුංචි වෙනසක් කරලා එනස කියෝ වගේ පුංචි වෙනසක් තියෙනවා. ඒක යෙදුනේ රයන්නේ උඩින් යෙදිලා තින්නේ නේ? ඒක යෙදෙන්නේ උඩින් යෙදිලා තින්නේ ඇදය නැත්නම් ඒ දීර්ඝ ඇදය යොදන අවස්ථාවලදී උඩින් තමයි දාන්නේ. හරි. අපි සර් පුංචි විවේකයක් අරගෙන ඊටු ටික කතා කරමු. හොඳයි දුවේ පුතේ අපි ඊළඟට කතා කරමු ඉස්පිල්ල පිළිබඳව. ලයිනර් සර්. ඔව්. ඉස්පිල්ල. දැන් අපි දන්නවනේ තියෙන ওই වචන ටික කියමු බලන්න මොනවද තියෙන වචන ටික? කිරි. මිහිරි. තලිය. බලන්න හැමතැනම දැන් මිහිරි කියන තැන පිල්ලම් ම එදිලා තුන අකුර තුනටම. දැන් කිරි කියන තැනක් තියෙනවනේ. තලිය කියන තැන ලියන්න කියන තැන තමයි එදිලා තියෙන්නේ. ඔව්. හරි. හොඳයි. ඒකේ අපිට ඒ විදිහට ඉගෙන ගන්න පුළුවන්. අපි යමු ලයින සර් ඊළඟ පිල්ලෙම තියෙන. දීර්ඝ ඉස්පිල්ල. ලයින සර් ඔතන සමහර දුවල පුතාලා දීර්ඝ ඉස්පිල්ලට ඉස්පිල්ලට දෙකවට දෙකටම යොදන්නේ එකම ඉස්පිල්ල. ඔව් මොකද අර අද අගට තියෙන පොඩි ගැටයක් වගේ තියෙනවානේ බිඳුවක් වගේ සම්බන්ධ වෙලා තියෙනවානේ. ඒක සමහර අය යොදන්නේ නැහැ. ඒක නිසා අපි හොඳට අවධානය යොමු කරන්න ඕනේ ওই දෙකේ තියෙන වෙනස. මොකද දීර්ඝ ඉස්පිල්ල යොදනකොට තියෙන වෙනසයි අර කෙටි ඉස්පිල්ල තියෙනවානේ අපි නිකන් ඉස්පිල්ල කියලා කියන්නේ ඒකයි අතර වෙනස හොඳට දැනගෙන ඒක යොදන්න ඕනේ ඒකත් හරියට යෙදුන්නේ නැත්නම් ලකුණු අඩු වෙන්න හේතුවක් වෙනවා නේද සර් වචන ටික කියමු පුතේ අපි සීයා සීතල පීර බැරි වෙලාවත් පුතේ දීර්ඝ ඉස්පිල්ල දාන්න නැතුව කියවන මොකද්ද වෙන්නේ සීයා සීතල පීර නේද එතකොට පුතාල ලකුණු ලැබෙන්නේ නැහැ හොඳයි හරියට දැනගෙන මේක කරන්න ඕනේ එහෙනම් අපි ඊගාව අවස්ථාවට යමු අන්න තියෙනවා ඊළඟට අපිට ගණන් ලයින සර් පාපිල්ල මොකද්ද පුතේ අපිට ගණන් තියෙන්නේ පාපිල්ල පාපිලි අවස්ථා තුනක් පෙන්ලා තියෙනවා දුවල පුතාට නේද පාපිල්ල යෙදෙන අවස්ථා තුනක් ඉගෙන ගන්නවා ලයින සර් අපි මේ තුන කියලා දෙමු දුවල පුතාලට ඔය කයන්න තයන්න කියන එකට යෙදෙන හුඟක් වෙලාවට පාපිල්ල ඔය පළවෙනි පළවෙනි එක නේද ඊට පස්සේ ඔය දයන්න මයන්න කුයන්න තයන්න ඒවට යෙදෙන්නේ දෙවෙනියට තියෙන පාපිල්ල අර කලින් සඳහන් කළා නේද අපි ওই පිල්ල ගැන අන්න ඒ අවස්ථාවේදී දැන් රුවල කියන වගේ තැනදී එතෙන්දී ඒක පාපිල්ලක් වගේ එතෙන්දී යෙදෙන පාපිල්ලක් තමයි දැන් හැබැයි බැලු බැලමට නම් ඒක පේන්නේ නිකන් ඇදේ කෙටි ඇදේ වගේ නේද නමුත් ওই අවස්ථාවේදී විතරක් රුවල කියන තැනදී විතරක් දැන් පැහැදිලි නේද අර කලින් කියපු කතාවත් එක්ක ඔය රූ කියන එක පාපිල්ලක් හැටියට උතන්දී යෙදෙනවා අනිත් ඇඟවලදී යෙදෙන්නේ නැහැ. ඔව්. චුටි පුතාර දැන් මතකයි නේද ඒක? දැන් මෙතන පුතේ යෙදෙන්නේ රයන්නත් එක්ක අපි ඇදේ භාවිතා කළොත් මොකද වෙන්නේ පුතේ? එතන යෙදෙන්නේ පාපිල්ල වෙනුවට. දැන් පුතාලගෙන් ඇහුවොත් එහෙම රුවල කියන වචනය දීලා මේ යෙදිලා ඇති පිල්ල යෙදී ඇති පිල්ල මොකද්ද කියලා ඇහුවොත් මොකද්ද පුතාල ලියන්නේ? ඇදේද පාපිල්ලද ලියන්නේ පුතාල? පාපිල්ල කියලා ලියුවොත් තමයි ලයින් සර් අපිට හරි ලකුණු ලැබෙන්නේ. ඔන්න පුතාට හරි වැදගත් ඒක. හරි අපි ඊගාවෙක බලමු මොකද්ද පුතේ දීර්ඝ පාපිල්ල අර මයි පුතාලා ඉගෙන ගන්න ඕනේ අර දෙවනි පිල්ල යෙදෙන තැන ලයිනල් සර් අර සමහර දුවල පුතාලාගේ ඔය පාපිල්ලයි ඔතන ඔය ඔය ආකාරයට දෙන තැනයි දීර්ඝ පාපිල්ල දෙක මේකයි ඔ ඕකේ මේ විශේෂත්වයක් තියෙනවා අපිට අර දැති දෙකක් විතර වගේ ඊදිලා තියෙනවා නේද අර අනිත් එක එහෙම ඊදින් නැහැ ඊදින් නැහැ ඉතින් ඒක තමයි විශේෂත්වය ඊළඟ අර මේ අපි ඔය අපිටම කෝඩුව කියන තැන බලන්න උතන ඩුයන්න කියන තැන අර මැදින් ඇදයක් වෙලා නැහැ. හැබැයි අපි ගත්තොත් එහෙම දූව කියන තැන බලන්න ඒ එතන පිල්ලන් දෙකේ තියෙනවා නේද වෙනස පාපිලි දෙකේ
ඩුයන්න තියෙන තැන එක මේ හැඩයකුයි දූව කියන තැන තියෙන්නේ තව එකක් මැදින් ටිකක් නැවිලා වැඩි. ඔන්න ඕකත් වෙනසක් තමයි. ඒක දීර්ඝයි. හොඳයි. ලයිලා සර් පුංචි ප්‍රශ්නයක් අහලා බලමු මේ ගොල්ලන්ගේ. දැන් දුවේ පුතේ අර රූල කියන තැන රයන්නත් එක්කලා යෙදිලා තියෙන්නේ මගේ පුතාලා කියන්නේ මොකද්ද මේ පිල්ලම කියලා වල්ලා? දීර්ඝ පාපිල්ල. හරියටම හරි. දැන් හරි කිසි ගැටලුවක් නෑ. දැන් ගැටලුවක් නෑ දුවලා පුතාට අපූර්වට ලකුණ ගන්න පුළුවන් මොකද්ද පුතේ? දීර්ඝ පාපිල්ල. දීර්ඝ ඇදී කියලා එමයි පුතාලා ලියනවද? නෑ ලියන්නේ නෑ නේද? අපි හරියට ඉගෙන ගත්තා. අපි බලමු ලයන සර් ඉනං ඊළඟ අවස්ථාව. පුතාලා දන්නවා මේක නේද? මොකද්ද පුතේ මේකට අපි කියන්නේ? ගැටැලපිල්ල. සමහර අවස්ථාවල ලයන සර් කියනවා ගැටේ සහිතැලපිල්ල කියලාත් නේද? වැරද්දක් නෑ. වැරද්දක් නෑ. නමුත් මේ ගැටැලපිල්ල කියලා යොදපුවාම ප්‍රමාණවත්. විභාගෙදී අහයි බොහෝ විට පුතාලා වචනයක් දීලා මෙහි යදී ඇති පිල්ලම හඳුන්වන්න. හොඳමයි පුතාලා ලියන්නේ? ගැටැලපිල්ල. වචන දෙකක් තියෙනවා නේද පුතේ? මොනවද වචන කියවන්නමයි පුතාලා? කුමියා වෘකයා. තව වචන තියෙන්න පුළුවන්නේ. තව වචන හොයා ගන්න ඕනේ. කෘෂි කර්මය කියලා වගේ ලියනවා. කර්මය කියන වචනේ වෘක්ෂය. බොමුදයි පුතා නේද? දන්න මතක් වුණා නේද? කෘත්‍රිම කියන තැන් වල. ඔව් කෘත්‍රිම කියන. බහුලව අපිට හම් වෙනා වගේ දැන්. ඔව්. හොඳයි. අපි ඊළඟ අවස්ථාවට යමු. මොකද්ද පුතේ තියෙන්නේ? ගැට ඇලපිලි දෙක. මෙහෙම ඊත් අවස්ථාවක් දැකලා තියෙනවද පුතාලා වචන? තියෙනව නේද පුතේ? මේ වගේ අවස්ථා මේ පිල්ලන් දෙකම ඊත් අවස්ථා තියෙනවා. මම එකක් දාලා තියෙනවා මේකේ. මොකද්ද පුතේ තියෙන වචනේ? කෲර. තව කාට හරි පුළුවන් ද වචනයක් කියන්න? ඔව් අපි හොයන්න ගියු නේද ලයින් සර්. තව වචනයක් දෙයක් හොයා ගන්න කියලා කියමු. හොඳයි අපි ඊළඟට බලමු ඊළඟට තියෙන පිල්ලම මොකද්ද කියලා. ඒක නම් කවුරුත් දන්නේ නැහැ නේද පුතේ? කොම්බුව. මොකද්ද පුතේ? කොම්බුව. කොම්බුවත් එතකොට පිල්ලමක් නේද? ඔව් ඒක වෙනම අකුරක් කියලා හිතන්න එපා. ඒකත් පිල්ලමක්. මේ කොම්බුව කියන්නේ පිල්ලමක්. ඒක නම් වචන ගොඩක් කියන්න පුළුවන් පුතාලට. අපි මේ දුවගෙන් වචනයක් අහලා බලමු. කොම්බුව තියෙන වචනයක්? ලෙල්ල. ලෙල්ල. මේ වචන දෙක අපි කියමු පුතේ. කෙසෙල්. සෙවල්. අපි පුංචි විවේකයක් අරගෙන ඊටු ටික කියලා දෙන්න. හොඳයි දුවේ පුතේ. අපි ඉස්සලා කතා කළා කොම්බුව පිළිබඳව. දැන් අපි යමු යමු ඊළඟට ඊළඟ පිල්ලමට. ලයින් සර් කතා කරන්නකෝ. කොම්බු කොම්බු දෙක කොම්බු දෙක. හරි. දැන් කොම්බු දෙක මොකද්ද උතන යෙදිලා තියෙන්නේ වචනේ? ආ වෛද්‍යවරයා. තව වචනයක් කියමු බලන්න. දෛවය. අන්න දෛවය කියන තැන. බොහොමයි බොහොමයි. මොකද කිව්වේ? තෛලය. තෛලය. තෛලතරි. තව සෛලය වගේ වචනයක් තියෙනවා. ඔව් ගන්න පුළුවන්. ගන්න පුළුවන් නේද? ඔව් මෛත්‍රී කියන තැන. මෛත්‍රී කියන තැන කොම්බුද කියදෙනවා. එකක් යදුවොත් එතන අර්ථය වෙනස් වෙනවා නේද? හැබැයි අර අයික්කේ වගේ තැන එතනදී බෑ. එතන යොදන්නේ. එතෙන්ද යොදන්නේ එකයි. අර එයන්නත් එක්ක යදෙන තැනදී. එතන ස්වරයක ස්වරයක් නේද? එක ස්වරයක් හින්දා එතෙන්ද යොදන්නේ. එක පාරයි කොම්බුව. හොඳයි. අපි ඊළඟ අවස්ථාව බලමු. මොකද උත්තේ තියෙන්නේ? කොම්බුව සහිත ඇලපිල්ල. එතකොට මයි පුතාලා කියන්නකෝ බලන්න වචනයක් දෙකක් තියෙනවා මේකේ. මොළය කොළය. තව වචනයක් පුතේ කියන්න. කොළඹ. කොළඹ. පොල්ල. පොල්ල. කෙරොලි චුට්ටු දෙකක් වචනයක් පුළුවන්. ගොරකා. 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 මාළු රසවත් කරන්න දාන්නේ නේද පුතේ ගොරකා. මේ පුතාට පුළුවන් දෙකක් කියන්න. චුට්ටු. කොණ. කොණ. හොඳයි. බොහොම හොඳයි. අපි බලමු සර් එහෙනම් ඊළඟ අවස්ථාව. කියවන්න ඕමයි පුතාලා. කොම්බුව සහ ගයනු කිත්ත. අන්න ගයනු කිත්ත සර් ලයන සර් ලියනකොට චුට්ටක් මේගොල්ලෝ වරද්දනෝ ඕක. ওই ගයනු කිත්ත ලියද්දි ටිකක් වරද්දනෝ. චුට්ටක් මේක නිවැරදිව ලියන්න මේ පුතාලා ඉගෙන ගන්න ඕනේ නේද නිවැරදිව? නිවැරදිව ලියන්න ඕනේ. මොකද ගයනු කිත්ත මේ වරද්දලා ලියුවාම වෙනින් શબ્දන එන්න පුළුවන් වෙන්නේ නේද? ඒ වැඩි නේද? මේ ඒක නිසා අපි නිවැරදිව ඔක ලියන්න ඕනේ. තවත් අපිට මෙතනදි මතක් ගන්න ඕන එකක් තමයි දැන් ඖෂධ කියලා ලියන තැන එතනත් ඔය කොම්බුව දාන්නේ නැහැ. අපි අහලා බලමු මේ පුතේගෙන්. අපි අහලා බලමු කෙරෝලි පුතාගෙන්. පුතේ ඇයි එතන අපි කොම්බුව යොදන්නේ නැත්ටි? ඖෂධ කියන තැන. ඖෂධ කියන තැන. කොම්බුව යොදුවොත් වැරදි පුංචි දුවයි. ඇයි පුතා අපි කොම්බුව යොදන්නේ නැත්ටි? චුට්ටු දුව කවුරු හරි කියන්න බලන්න. ඇයි කොම්බුව යොදන්නේ නැත්ටි කියලා. පුතාට හරි වැදගත් මේවා. එතනත් අර ස්වරයක් හින්දානේ ස්වරයක් එහෙම අකුරක් තියෙනවා අවු යන්න කියලා අකුරක් තියෙනවා පුතාලා ගිය සතියවලදී ඉගෙන ගත්තා ඒක. ඒ නිසා පුතේ එතනදී යොදන්නේ අපි වචන දෙක කියමුද පුතේ බලන්න. මොකද්ද වචන දෙක පුතේ? ගෞරවය කෞතුකාගාරී. තවත් වචන හොයා ගන්න ඕනේ. බලමු අපි ඊළඟ පිල්ලම.
ඊළඟට අපි සර් කියලා දෙන්නේ පිල්ලමක් නිර්මාණය වෙන හැටි. අර කලින් මම ඕක කිව්වත් ඒක හැබැයි කිව්වේ ඔය අල්කයන යායන්නයි නෙමෙයි. අපි දැන් ආව පාරක ඒක මතක් කරගමු. අපි මේ දරුවගෙන් අර ආපු ප්‍රශ්නයක් ඉදන් අපිට ඒක කතා කළේ කලින්ම අල්කයන යායන්න එකතු වුනහම තමයි කා කියලා හැදෙන්නේ. දැන් ඔය සිංහල භාෂාවේ පිල්ලම වෙනම හැදෙන්නේ හේතුව තමයි ස්වරය වෙනුවට තමයි අපි පිල්ලමක් පාවිච්චි කරන්නේ. අල්කයන ආයන්න එකතුනහම තමයි කා කියලා යොදන්නේ. එතකොට ඔය ආයන්න වෙනුවට තමයි අර අපි පිල්ලම යෙදුවේ තනිය. ඔව් නේ සර්. දැන් සාමාන්‍යයෙන් කියනවනේ මේ අල්කයන් අපි ගතකුරක් කියනවනේ. ඔව් ගතකුරක්. ශරීරයේ වගේ. ඔව් සර්. ඒකට පණ දෙන්නේ ස්වරයක් එකතු වෙන්න ඕන. කා කියලා හැදිනවා. හොඳයි දුවේ පුතේ. ඊළඟට අපි බලමු අර දෙවැනි එක. ඈ එකතු වෙලා හැදෙන අකුර මොකද්ද පුතේ? කෑ. මේ විදිහට අපිට පුළුවන් දුවේ පුතේ තවත් අකුරු නිර්මාණය කරගන්න. එතකොට ලයනල් සර් මෙතන එකතු වුණේ ස්වර. ඔව්. සමහර විට ව්‍යංජන එකතු වෙලත් මේ වැඩේ වෙනව නේද? ඔව් ව්‍යංජන වල කොටසක් එකතු වුණාම හැදෙන තව තියෙනවා පිල්ලම් තුනක්. මේ පිල්ලම් තුන තමයි එකක් තමයි රේපය. අනිත් එක තමයි යංශය. අනිත් එක තමයි රකාරාංශය. මතකයිනේ මොකද්ද කියන්න පුතේ? රේපය, යංශය, රකාරාංශය. ඒකේ තියෙන්නේ ස්වර වලින් නෙමේ අර ව්‍යංජන අකුර වලින් භාගයක් තමයි ඒවැ තියෙන්නේ. ඒක නිසා ඒකත් අපිට පිල්ලම් ගණනට තමයි ගණන් ගන්නෙ. හොඳයි සර්. අපි තවත් දවසක මේ වගේ බොහොම අර්ථාන්විත පාඩමකින් දුවල පුතාලත් එක්ක මුණ ගැසෙන තුරු සමුගනිමු. එහෙනම් දුවල පුතාල සියලු දෙනාටම ආයිබුවන් කියමු නේ ලයිනා සර්. එහෙනම් දුවල පුතාල හැමෝටම ආයිබුවන්. වාක්‍ය නිර්මාණය කරන්නට අපූර්ව අඩිතාලමක් අද්දවසේදී නැනස අධ්‍යාපනික වැඩසටහන ඔස්සේ ඔබට හැකියාවක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ශිෂ්‍යත්ව විභාගයේ සඳහා ඉදිරිපත් වන අපේ දුවදරුවන්ට නැනස වන්දිකාම්බරේ ඉන්න දුවදරුවන් වගේම නිවසේ සිට සම්බන්ධ වෙන දුවදරුවන්ටත් නැවත අද දවසේදී අපි ලබා දුන් සිංහල දැනුම නැවත නැවත බලන්නට අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම අද දවසේදී කතා බහ කරපු දැනුම තුලින් අභ්‍යාසයන් වලට එකතු වෙන්නටත් ඔබට හැකියාවක් තිබෙනවා දුවේ පුතේ. www.itn.lk කියන අපේ වෙබ් අඩවියට පිවිසීම තුලින් ඔබට පුළුවන්කමක් තිබෙනවා ඒ දැනුම යලි යලිත් ලබා ගන්නට. අපි විශ්වාස කරනවා ඒ හරහා තවත් ඔබේ දැනුම වැඩි දියුණු කරගනිමි කියලා දුවේ පුතේ. අද දවසට අපි ඔබෙන් සමුගන්නට සූදානම්. ලබන සෙන්සුරාදාවේ සූදානම් සවස 4 වෙනකොට නැනස අධ්‍යාපනික වැඩසටහනත් එක්ක එකතු වෙන්නට.